සිතියම් හා මාලිම පළමුවෙන්ම සිතියම් පිළිබඳව විග්‍රහ කරන විට සිතියම් වල ආරම්භය දීර්ඝ කාලීන අතීතයකට ගෙන යනු ලබයි සිතියම් වල පටන් ගැනීම බෙබිලෝනියානු ජාතකයෙන් පෙපිලස් පත්‍රවල මුලින්ම සිතියම් නිර්මාණය කිරීම මගින් ආරම්භ විය ක්‍රිස්තු පූර්ව 2800 දී සිතියම් නිර්මාණය ආරම්භ කරන ලදී වගුරු බිම්වල වගා කළ නමුත් නයිල් නිම්න උතුරන බැවින් ඉතුරු පසු මායිම් නැතිවන බැවින් මෙම පැපිලස් පත්‍ර සිතියම් පටන් ගත්හ සිතියම් පිළිබඳව කතා කරන විට සිතියම් නිර්මාණයේදී අතීතයේ ඒවා භාවිතා කළ දේශ ගවේෂකයන් පිළිබඳවද විග්‍රහ කළ යුතුය වේ දේශ ගවේෂකයෝ යනු ලෝකයේ රටවලින් රටවලට දේශීය ගවේෂණය සඳහා යන පුද්ගලයින්ය ඔවුන්ද බිය වී තිබූ කාර්යයක් වන විශාලම ආගාධය නොහොත් රෝම අධිරාජ්‍ය වකවානුවේ ලෝකේ පැතිරී යන බවට පැතිරී යන කටකතා හේතුවෙන් මෙම දේශ ගවේෂකයෝ බය වූහ එබැවින් වැඩි ඈතට යාමට මොවුන් බිය වූ අතර ලෝකේ පැතිරී යන රෝම අධිරාජ්‍යයාගේ කියමන විශ්වාස කළහ දේශ ගවේෂණයේදී මාලිමා යන්ත්‍ර බොහෝ ප්‍රයෝජනවත් වේ මාලිමා යන්ත්‍ර පිළිබඳව විස්තර කරන විට උතුරු වර්ග තුනක් පිළිබඳව විග්‍රහ කළ හැක ඒවා නම් චුම්බක උතුර ජාල උතුර සැබෑ උතුර යන උතුරු වර්ග තුනයි චුම්බක උතුර මැග්නටික් නෝත් සිතියමේ MG ලෙසද ජාල උතුර ග්‍රිඩ් නෝත් සිතියමේ GN ලෙසද සැබෑ උතුර ට්‍රූ නෝත් සිතියමේ TN ලෙසද ලකුණු කරනු ලබයි ජාල උතුර හෙවත් ග්‍රිඩ් නෝත් පිළිබඳව ගෙනහැර දක්වන විටදී පූර්ණ ඊතලයක් සහිත සිරස් රේඛාවකින් දක්වා ඇති ජාල උතුර සිතියම් ජාලයේ හෙවත් කොටු දෙලේ උතුරයි ජාල උතුර සහ සැබෑ උතුර අතර කෝණික පරතරය අංශක 3ක් වේ සැබෑ උතුර පිළිබඳව විග්‍රහ කරන විට තරු සලකුණින් කෙළවර වන රේඛාවකින් දක්වා ඇති මෙය භූගෝලීය උතුර නමින්ද හැඳින්වේ ආදර්ශ ගෝලයේ උත්තර ද්‍රව්‍ය පිහිටා ඇති දිශාව මෙමගින් පෙන්눔 කෙරේ ඉන්පසුව චුම්බක උතුර හෙවත් මැග්නටික් නෝත් පිළිබඳව සාකච්ඡා කරන විට පෘථිවියේ චුම්බක ශාස්ත්‍රය පදනම් කරගෙන ඇති උතුර චුම්බක උතුර හෙවත් කාන්දම් උතුර ලෙස හැඳින්විය හැක එය ඊතල මුහුණත් භාගයක් සහිත රේඛාවකින් නිරූපණය කොට ඇත සිතියමක සඳහන්ව ඇති තොරතුරු නිවැරදිව තේරුම් ගැනීම සඳහා දිශාව උපකාරී වේ සාමාන්‍යයෙන් සිතියමක ඊතලයක් මගින් උතුරු දිශාව දක්වා ඇති අතර ඒ අනුව පිහිටීමෙන් අනෙකුත් ප්‍රධාන දිශා හා අනු දිශා හඳුනාගත හැකිය දිශා පිළිබඳව විග්‍රහ කරන විට සිතියම් දිශාගත කිරීම පිළිබඳව විස්තර කිරීම වඩා උචිත වේ සිතියම නිවැරදිව කියවා තේරුම් ගැනීම සඳහා එය දිශාගත කිරීම අත්‍යවශ්‍ය වේ ප්‍රදේශයක දිශාවට ගැළපෙන පරිදි සිතියම් දිශා පිහිටුවා ගැනීම සිතියම් දිශාගත කිරීම යනුවෙන් හැඳින්වේ සිතියමක් නිවැරදිව දිශාගත කිරීමට නම් මාලිමාවක් අවශ්‍ය වේ මාලිමා යන්ත්‍රයක් නොමැති විටදී හිරු උදාවන දිශාව අනුව සැබෑ දිශාවන් හඳුනාගෙන දල වශයෙන් සිතියම් දිශාගත කර ගැනීමට හැකි වේ පරිමාණය සිතියමේ කිසියම් ස්ථාන දෙකක් අතර දුර හා භූමියේ එම ස්ථාන දෙක අතර ඇති සැබෑ දුර අතර අනුපාතය පරිමාණයයි සිතියමක් කියවීමේදී පරිමාණය අත්‍යවශ්‍ය වේ පරිමාණය කොටස් 3ක් යටතේ රේඛීය පරිමාණය අනුපාතයක් ලෙස පරිමාණය වාචික පරිමාණය ලෙස වේ සිතියමක් නිර්වචනයේදී සිතියමක් යනු අහසේ සිට බලන කල නිශ්චිත භූමි ප්‍රදේශයක සම්මත වර්ණ හා සලකුණු උපයෝගී කරගනිමින් පැතලි තලයක අඳින ලද දල රූප සටහනක් ලෙස නිර්වචනය කළ හැක සිතියමක් කියවීමේදී සූචකයක් හෙවත් යතුර වඩා වැදගත් වේ තොරතුරු සඳහන් කිරීමට යොදා ගන්නා ලද සංකේත යතුර හෙවත් සූචකයේ ඇතුළත්ව ඇත 150,000 බූලක්ෂණ සිතියම් වල ප්‍රධාන ශීර්ෂ 8ක් යටතේ සිතියමේ යතුර නිර්මාණය කර ඇත සංචාරක තොරතුරු මායිම් වර්ග
මංමාවත්හා ඒ ආශ්‍රිත ලක්ෂණ දුම්රිය මාර්ග හා ඒ ආශ්‍රිත ලක්ෂණ ජලවහනය භූවිෂමතාව වෘක්ෂලතා වෙනත් ලක්ෂණ වශයෙන් කොටස් 8කට වෙන්කර දැක්විය හැක යතුරුක ඇති විවිධ සංකේත සඳහා විවිධ සංකේත භාවිතා කරනු ලබයි එම වර්ණ හා සංකේත මගින් සිතියමක් කියවීම පහසු වේ කහපෑය මගින් සියලුම ගෙවතු දැක්වීම පෙන්눔 කරන අතර නිල්පැහැය මගින් පෙන්눔 කරනු ලබන්නේ වැව් ගංගා එළ මාර්ග මුහුදු වැනි ජලය හා බැඳුණු ලක්ෂණ වේ ඊට අමතරව කහපැහැය මත කොළපැහැය මගින් විස්තර කෙරෙන්නේ එක් එක් වගාවන්ට අදාළ සංකේතයි රතුපැහැය මගින් ප්‍රධාන මාර්ග පරිපාලන මායිම් දුම්රිය ස්ථාන පාසල් උසාවි වැනි ඇතම් සංස්කෘතික ලක්ෂණ පෙන්눔 කරන අතර තද කහපැහැය මගින් අප්‍රධාන මාර්ග නිරූපණය කරනු ලබයි සිතියමේ කොළපැහැය මගින් පෙන්눔 කරන්නේ වීවගාවයි කළුපැහැය මගින් දුම්රිය මාර්ග පාෂාණ උද්ගත රක්ෂිත වන භූමි මායිම් ජනාවාස නිරූපණය වන අතර දුඹුරුපැහැය මගින් වැව්බැම්ම හා සමෝච්ච රේඛා නිරූපණය වේ සිතියම් හා දිශාවන් වැදගත් වන පුද්ගලයින් බාලදක්ෂයින් හට නාවිකයන් හට ගුවන් නියමුවන් හට දේශ ගවේෂකයින් හට හමුදා සෙබළුන් හට ඉංජිනේරුවන් හට මිනින්දෝරුවන් හා දීවරයන් අයට මාලිමාව වැදගත් වේ මාලිමාවක් නොමැතිව දිශාව සොයා ගැනීමේදී තරු රටා පිහිටන ස්ථාන අනුව රාත්‍රී කාලයේදී දිශාව සොයාගත හැකි අතර හිරු නැගෙන දිශාව හෝ හිරු බසින දිශාව අනුවද සෙවණැල්ල යොපයෝගී කරගනිමින්ද මාලිමාවක් නොමැතිව දිශාව අනුමාන කළ හැකි වේ